හලෝ යාලුනේ, අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ W3230 කියන ටෙම්පරේචර් කන්ට්‍රෝලර් එක ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්න. මේක මම දරාසකින් ගෙන්න ගත්තේ. මට මේක උනා සිපින් චාදුත් එක්ක 1300ක් විතර. ඉතින් හොඳයි, මේකේ ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ සෙන්සර් එක. මේකටම සම්බන්ධ කරලා තියෙන්නේ, එද්දි මේක සම්බන්ධ කරලා තියෙන්නේ. මේකෙන් තමයි මේ සෙන්සර් එක රීඩ් කරන්නේ. මේකෙන් තමයි ඉතින් අපිට මේක ගොඩක් වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ සෙටින්ස් ගත්තොත් මෙතනම තියෙනවා මේ පැත්තේ රීසෙට් බටන් එකක්. රීසෙට් කියලා හැබැයි මේක තිබ්බට මේකේ මේ ඩිස්ප්ලේ එක ඔන් ඔෆ් වෙන එක විතරයි වෙන්නේ. අය ඔෆ් වුණා, ඔන් වුණා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පැත්තේ බටන් තුනක් තියෙනවා. ඒකේ මැද එක සෙට් බටන් එක, උඩ එක අප් කියන්නේ වැඩි කරන එක, යට එක ඩවුන් කියන්නේ අඩු කරන එක. අප් ඩවුන් කියලා තියෙන්නේ වැඩි කරගන්නත් පුළුවන් අඩු කරගන්නත් පුළුවන්. මැද එක සෙට් බටන් එක. අපි බලමු මේකේ මේ සෙට් සෙටින්ස් කොහොමද කියලා. මේක මේ ඉස්සෙල්ලාම මෙතන මේ රතුවෙන් වැටෙන්නේ. දැන් මේ අපේ තියෙන උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය තමයි මේ රතු පාටින් වැටෙන්නේ. දැන් මෙතන 33ක් තියෙනවා, සෙල්සියස් 33ක් තියෙනවා. ඒක තමයි ඔය වැටෙන්නේ. යටින් තියෙන්නේ අපිට අවශ්‍ය ගානදී 33 දී ලයිට් එකක් ඔන් වෙන්න ඕන නම් දැන් මේ පැත්තේ පිටිපස්සෙන් තියෙනවා අපිට අවුටර් එකක්. එකකින් ලයිට් එකක් එක්ක මොකක් හරි ලෑම් එකක් වැඩ කරන්න හැදුවේ හැකි. මේ මේ තියෙන මෙතන මේ බටන් මේ ලයිට් එක ඕලන්ට පේරන එක පත්තු වෙනවා. ඒ කියන්නේ අපිට මේ යම් කිසි ටෙම්පරේචර් එකක් සෙට් කරලා තිබ්බ හැකි. ඒකට ආපුවම ලයිට් එකක් පත්තු වෙන්න හරි ඔෆ් වෙන්න හරි අපිට සෙට් කර හැකි. එතකොට ඒ පළවෙනි පාර ප්‍රෙස් කරගෙන තප්පර පහක් විතර හිටියාම නෑ, එකපාරක් ප්‍රෙස් කරලා අතාරින්න. එකපාරක් ප්‍රෙස් කරලා අතහැරියාම මේ නිල් පාට එක බ්ලින්ක් වෙනවා. ඒ කියන්නේ අපිට මේක දැන් අඩු වැඩි කරගන්න පුළුවන්. අපිට 33 දීද, 34 දීද, 35 දීද කියලා. මම දානවා 33 දානවා, 33 තිය ගන්න. මට 33 දී තමයි මේ ලයිට් එකක් ඔන් වෙන්න හරි ෆෑන් එකක් ඔන් වෙන්න හරි කොහොමවා කරලාම එක වදින්න දා ගන්න ඕන. ඊට පස්සේ මේ සෙට් කියන එක ඔබාගෙන තප්පර පහක් කර හිටියම් P0 කියලා එකක් එනවා. P0 එකේ මේ යට වැටලා තියෙනවා, P0 එකේ මේ යට වැටලා තියෙනවා C කියලා. CH ඒ කියන්නේ C කියන්නේ cool, H කියන්නේ hot කියන එකට. ওই දෙක අපිට මේ අපිට ඕන විදිහට මේ පත් වෙන්න හදාගත්තා හැකි. cool එක වේලාවට ඔන් වෙන්න නම් cool වෙන්න, hot නම් hot එකට හදාගත්තා. ඒකට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ P1 P0 එක P1 එකේ අපිට දැම්ම හැකි limit එකක්. ඒකේ වෙන උෂ්ණත්වය වෙනසක්. දැන් මෙතන 30 31යි 33ක් නේ තියලා තිනවා කියලා. 33 දී නෙමේ ඔන් වෙන්න ඕන, 34 දී. එතකොට එකක් එක සෙල්සියස් එකක් වැඩියෙන් උනාට පස්සේ තමයි මෙතන පෙන්නුවට 31යි 33යි කියලා, මේ උඩේකේ 33 කියලා පෙන්නුවට මෙතන මෙයා මේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. මෙතින් මේක පත්තු වෙන්නේ නැහැ P1 එකේ තියෙන ගාන අනුව. ඒ කියන්නේ ඒක තමයි උෂ්ණත්ව වෙනස. වෙනසකට තියන්න පුළුවන්. P1 එකේ මන් තියලා දෙන 0.1ට. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනසක් නැහැ 0.1කින් වැඩ කරන්න. ඕනනම් ඔයාලට තිබ්බ හැකි දසම පහට දසම එක සෙල්සියස් එකට
සෙල්සියස් දෙකට එහෙම ඕන ගන්න තිබ්බ. ඊට පස්සේ ඔය අතන තියෙන එකත් එක්ක දැන් මෙතන තියෙන එකත් එක්ක අරක එකහු වෙලා තමයි මේ ලයිට් එක පත්තු වෙන්නේ. අපි අපේ අවුට් එක වැඩ කරන්නේ ඒ වෙනසත් එක්ක. මෙතන 33ක් දාලා තිබ්බට 33 දී මෙයා ඔන් වෙන්නේ නැහැ. අතන දෙකකුත් තියෙනවනේ. 33 2 35 දී තමයි ලයිට් එක ඔන් වෙන්නේ. එතන P 1 එක ඇවිල්ලා එහෙමයි. එතකොට P2 එක ඇවිල්ලා උපරිම අගේ P2 එකේ උපරිම අගේ අපිට තිබ්බ හැකි 120ක්. P2 එකේ උපරිම 120ක් තිබ්බ හැකි. 120ට වැඩි යන්නේ 180 අපිට ඕන ගන්නට උපරිම අගේ ඕනනම් 100ට කියලා තිබ්බ හැකි. උපරිම අගේ 100ට කියලා තිබ්බ හැකි කියලා හිටියාම ටිකක් ලැගිය මේක රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ P3 ඇවිල්ලා අපේ අපිට තියෙන අවමගේ උපරිමේ වගේම තමයි අවමගේ. මේකේ අවමගේ ඍණ 55ට තියෙන්නේ. ඒක ඕනනම් අපිට බිංදුවට ගත්ත හැකියි. බිංදුවට හරි සෙල්සියස් අංශක 10ට විතර තිබ්බනම් අපේ ඍණ ගණන් වලට යන්නේ නැහැ නේ. ඒකින් දා 10ට විතර තියෙනවා. ඊට පස්සේ P4 මේක ඇවිල්ලා ටෙම්පරචර් කරෙක්ෂන් කියලා කියන්නේ මේකේ බිඳුවම තියන්න. මේක වෙනස් කරොත් පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඒකින්ද P4 එක වෙනස් කරන්න එපා. P4 එකේ බිඳුවම තියන්න. ඊළඟට P5. P5 ඇවිල්ලා මේක දැන් අපි මෙතන 33ක් තියලා තියෙනවනේ. සෙල්සියස් අංශක 33 දී ඕෆ් වෙන්න තිබ්බ ඕෆ් මේක ඔන් වෙනවා ලයිට් එක. 33 දී ඔන් වෙන්නේ නැහැ. P4 වල දෙන අගයත් එක ෆ්‍රී වල විනාඩි අපිට ඔන්න විනාඩි ගන්න දුන්නේ 33ට ඇවිල්ලා විනාඩියකින් ඔන් වෙන්න. 33ට ඇවිල්ලා විනාඩි 2කින් ඔන් වෙන්න කියලා දෙන්න පුළුවන්. ඒක තමයි මේ P4 කරන්නේ. මෙතන අපිට දුන්නේ කියලා. විනා ඔහම දුන්නා. එතකොට මෙතන විනාඩියක් නේ දීලා තියෙන්නේ. මෙතන 33ට මෙතන 33ට ඇවිල්ලා 33ට ආවට ඔන් වෙන්නේ නැහැ. 33 ඉඳලා මෙයා මෙතන වැඩි වෙනවා. නමුත් විනාඩියක් යනකම් ඔන් වෙන්නේ නැහැ. 33 34 මෙයා ඉස්සරහට යනවා හරි ඒක කොහෙම 33ෙම තියෙනවා. ගිහිල්ලා විනාඩියකට පස්සේ තමයි ලයිට් එක ඔන් වෙන්නේ. ඒක තමයි එතන තියෙන්නේ මේ කරෙක්ෂන් එක හදා ගන්න අපිට. ඊළඟට P6 එකේදී මේ වෙන්නේ මේ අපි දෙන උෂ්ණත්වය මෙතන දීලා තියෙනවනේ. ඒ යම්කිසි 35කට අපිට උපරිමයට ගිහිල්ලා දැන් මෙතන අපි ලම් එකක් නම් දීලා තියෙන්නේ. ලම් එක වදින්න නැති වෙන්න ඒ වෙලාවේදී මේක ඕෆ් වෙන්න මෙෂින් එක ඕෆ් වෙන්න දැන් මෙහෙ. අපි මම දැන් 33ට දා දෙන්න. 33ට දාපම මේක 33ට ආපු ගම ඩිෆ්ල එක ඕෆ් වෙනවා. දැන් මේක මේ ඕෆ් දීලා තියෙන හින්දා මුකුත් වෙන්නේ නැහැ. දැන් මේක 120ට තිබ්බොත් දැන් ඕක අපි තියෙන ගානට අනුව දැන් ඔන්න බලන්නකො. තිස්සනට තිබ්බා. 33
මේක දැන් මෙතන 33ට ආව ගමන් මෙතන කෙලින්ම ඕෆ් වෙනවා. ඔන්න බලන්න. ඊට පස්සේ එලා මුකුත් අදින්නේ නැහැ. ඕෆ් වෙලා තියෙන්නේ මැෂින් එක. ඊට පස්සේ P7. P7 කියන්නේ දැන් මේක අපි ආය P6 වෙනස් කරගනිමු. මේක වැඩි කරපුවම මේ ඔෆ් වෙලා ඔෆ් වෙනවා. ඒක ඔප්ෂන් එක ඔෆ් වෙනවා. ඒක ඔෆ් කරලා තියමු අපිට. මොකද ඔෆ් වෙන්න ඕනේ නැහනේ, මැෂින් එක ඔෆ් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ P6 ඇවිල්ලා P7 අපිට P7 එකෙන් පුළුවන් ලොක් මේ බටන් ටික ලොක් කරන්න. P7 එකේ ඔන් කරලා තිබ්බහම මේ බටන් ඔක්කොම ලොක් වෙනවා. කාටවත් මුකුත් වෙනස් කරන්න බෑ. මේ බටන් ටික වෙනස් වෙන්න මේ ඔබන්න බෑ. ඔබනවා ඒ උනාට ෆන්ක්ෂන් වැඩ කරන්නේ නෑ. උඩට පල්ලෙහාට යන්නේ නෑ. මේ වැඩ එක විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට ආය අරක වෙනස් කරගන්න බෑ. ඒක විතරයි වැඩ කරන්නේ. අපි ඒකින් ද අපිට පුළුවන් ඔක්කොම සෙටින් කරලා ඒක ඔන් කරන්න. එතකොට කාටවත් දෙම වෙනස් කරන්න බෑ. දැනට ඔෆ් කරනවා. ඊළඟට P8. P8 ඔන් කරපුවම මුළු මැෂින් එකම රීසෙට් වෙනවා. අපි හදපු වෙනස් කරපු ඔක්කොම තිබ්බ ගානට ආයෙ එනවා. කියන්නේ ෆැක්ටරි සෙටින්ග්ස් වලට එනවා. එච්චරයි. ඉතින් දැනට මේකේ විස්තර තියෙන්නේ. මේ වටිනවා සාමාන්‍ය පරණ වාහන වලට. එහෙම මේ AC වලට මේ එන්නේ නැහනේ ඉලෙක්ට්‍රොනික විදියට මේ බලා ගන්න අපිට උස්සත් එක උතර තියෙනවා. ඒ වගේ වාහනයකට මේක සෙට් කරගත්ත හැකි ඇතුළේ ටෙම්පරේචර් එක හොයා ගන්න කොච්චරක් තියෙනවද කියලා. AC තියෙන වාහන තියෙනවන්නේ මේ ඩිජිටල් මීටර් එකක් නැති ඒ වලට සෙට් කරගෙන. එතකොට මේ ගෙදරක පාවිච්චි කරත් හොඳයි. මේක මේ උණ කටුවක් වගේ උණ බලන්න කරන්න මේක පාවිච්චි කරහැකි. මේ සෙන්සර් එක තියෙන්නේ මේ මේක කෙහෙලට තියලා මේක DC වලිනුත් පුළුවන්. 100 මේ ගෙදර නෝමල් කරන්න එකනොත් ගෙව්ව හැකි. මේ උණ බලන්න වගේ පාවිච්චි කරනවා නම් AC එකට ගහන්න එපා. DC වෝල්ටේජ් එකක් දීලා පාවිච්චි කරන්න. මේ උණ බලන්න වගේ මේක පාවිච්චි කර හැකි. මේ අර උණ බලන මැෂින් ගන්න ඕනේ. මේක කෙලින්ම හරි ගාන පෙන්නනවා. ඒකින්ද මේක ඉතින් වටිනවා. ගානට 1300කට මේ වටිනවා. වැඩ ටිකක් කරගත්ත හැකි මේ ගැජට් එකෙන්. මේක මේ පිටිපස්සේ තියෙන මෙන්න මෙහෙම. මේකට තමයි ප්‍රිලෝස් දෙන්න තියෙන්නේ. මෙතන තමයි අර අපිට මේ ලයිට් එකක් හරි ලාම් එකක් හරි මොකක් හරි වැඩ කරන එකක්. ඒ අපි තියෙන ටෙම්පරේචර් එකට වැඩ කරන්න මේ 33ට ආවට පස්සේ ඒ ලාම් එකක් වදිනොත් මේ මෙතනට මේ එකට සෙට් කරාම ඒ ලාම් එක වැඩ කරනවා. ඒ මේක සෙට් කරන විදිහ මේකේ තියෙනවා ලේසි. ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික දන්න කට්ටියට ඉතින් ගොඩක් මේක මේ මෙතන නම් කියා දෙන්න ඕනේ නැහැ. ඒක දන්නවා. අර ප්‍රෝග්‍රෑම් එක තමයි ටිකක් ඉතින් දැනගන්න ඕන. ප්‍රෝග්‍රෑම් එක දැනගත්තොත් තමයි ඒක සෙටින්ස් හදාගන්න පුළුවන්. නැත්තම් බෑනේ. ඔය දැන් මේකේ 28ට වැඩියෙන් තියෙන හින්දා මෙතන පත් වෙලා තියෙනවා මේ ලයිට් එක මේ. මෙතන 28ටනේ දාලා තියෙන 28ට වැඩි වෙච්ච ගමන් සිග්නල් එක යනවා. ඔන්න බලන්න දැන් මම මේක මේ සෙන්සර් එක වතුර එකකට දානවා. එතකොට අඩු වෙච්ච ගමන් ওই ලයිට් එක ඕෆ් වෙනවා. දැක්කනි ටක් ගාලා ඒ සිග්නල් එක යනවා. දැන් ආයෙ වැඩි වෙනවා. 28ට ආපු ගමන් ආයෙ ඔන්නුනා. 30ට ආව ගමන් ඔන්නුනේ. අර මෙතන දීලා තියෙනවනේ දැන් මම ෆැක්ටරි රීසෙට් කරපු වින්දා P2 වල දීලා තියෙනවා. මම හිතන්නේ P වල P2 වල මේ දෙකක් දීලා තියෙනවා. ඒ දෙකින්ද තමයි 28 දෙක එක්ක වෙලා 30 දි වැටුනේ. ඒකින්ද ගොඩක් වෙලාවට මේක මේ P2 එක එකට දියාගත්තත් කමක් නැහැ.
සේසි සංසක එකකට මම නම් එකකටම දියන්නේ නැහැ කෙලින්ම මේ දශමිකයේදී දිනන දශමිකයේදී වැඩ කරන්න හරියට මෙතන අපිට හොයාගත්තා ඉන්නේ හරියම දශම ගානද වැඩි කරන එක ඒකෙත් දෙහෙම කරන්න මේක ඔයගලන්ට වැදගත් වුණා නම් මගේ YouTube channel එක subscribe කරන්න like එකක් දාන්න කට්ටියට ඔයගේ අලුව ඉන්නවනේ ඒගොල්ලන්ට බලන්න share කරන්න වටිනවා හැමෝටම ඉතින් දෙයක් ඉගෙන ගන්න පුළුවන් ගොඩක් වටින gadget එකක් එහෙනම් බොමිස්තු දියලු නෑ ඉන්දියට